සාම්ප්‍රදායික පුස්කොළ ලේඛන කලාව ශ්‍රී ලංකාව තුළ වේගයෙන් අභාවයට යද්දී අද එය ජීවමානව පවත්වාගෙන යන්නේ පල්ලේපොළ ශ්‍රී වේල්වන පරිවෙනාධිපති අතිගරු මේල්පිටියේ විමලරතන හිමිපාණන් වහන්සේය. එම දුෂ්කර කාර්යභාරය පවත්වාගෙන යන අයුරුයි මේ. මුලින්ම මේ ආකාරයේ හොඳින් වැඩුණු තලගොබයක් සහිත තලගසක් තෝරා ගත යුතුයි. මේ තලගොබේ කපා ගැනීම සඳහා මනා නිපුණත්වයකින් යුතු අයෙකුගේ සහාය අත්‍යවශ්‍ය වෙනවා. ගොබේ විමත බාගැනීම ප්‍රවේශමෙන් කළ යුතු නිසා දැම්මක් යොදා එය රඳවා තබා ගන්නවා. පසුව එය ගසෙන් වෙන් කර දනුවක ආධාරයෙන් බිමට බා ගන්නවා. පසුව තලගොබේ ඉහිරීම වැළැක්වීමට යමි දෙකක් යෙදුණි. ඊට පස්සේ මේ තලගොබේ බොහොම ප්‍රවේශමෙන් ගෙන එනවා.
දැන් තලගොබේ ඉරාගෙන කොළ වෙන් කර ගන්නවා. ඒ සඳහා එක් එක් කොළේ මැද නාරටිය තීරුවෙන් ඉවත් කරගන්නේ මේ ආකාරයට.
අවසාන වශයෙන් කුරක්කන් පිටි යොදාගෙන හොඳින් පිසදා ගන්නවා. දැන් පත්තිරුවේ අකුරු පැහැදිලිව බලා ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම පත්තිරුවට හොඳ පෙනුමක්ද ලැබෙනවා. අවසානයේදී නිසි පිළිවෙලට ගොනු කරගත් පත්තිරු අමුණා පොතක් ලෙස සකස් කර ගන්නවා. මේ පොත කැටයම් කපා මනාව සකස් කරගත් පොත් කම්බා ආධාරයෙන් බැඳගනු ලබනවා.